අපි බොහෝ දෙනා මුහුණේ කුරලෑන පලන් ගත්ත ගමන් අපේ රූපය ගැන හිතලා ඉක්මනින්ම කුරලෑ නැති කරගන්න තියෙන විසඳුම් වලට යොමු වෙනවා. ඒත් මුහුණේ තැනින් තැන ඇතිවන කුරලෑ මගින් ශරීරයේ තිබෙන අනිකුත් අවයවයන්ගේ රෝගී ලක්ෂණ පෙන්නුම් කරන බව ඔබ දැන සිටියාද? ඉතින් අද අපි ඔබව දැනුවත් කරන්න යන්නේ මුහුණේ කුරලෑවක් ඇතිවන ස්ථානය අනුව පෙන්වන ශරීරයේ අවයවවල සෞඛ්‍ය තත්ත්වය මොන වගේද කියලා. කම්මුලවට ඇතිවන කුරලෑ. කම්මුල් මත කුරලෑ ඇතිවනවා නම් ඔබ මුඛ සෞඛ්‍ය පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතු වෙනවා. 90%ක්ම අවස්ථාවලදී මේ තත්ත්වය ඇතිවන්නේ කම්මුල් මත බැක්ටීරියා හා තෙල් ඒක රාශී වීම නිසා. සීනි අධික ආහාර සහ පාන වලින් ඉවත් වී දිනපතා හොඳින් දත් මැදීම් සිදු කර මුඛ සෞඛ්‍ය ආරක්ෂා කරගන්න. සම්ප්‍රදායික චීන වෛද්‍ය විද්‍යාවට අනුව වම් කම්මුල අක්මාවටත් දකුණ කම්මුල පෙනහැල්ලටත් සම්බන්ධ වෙනවා. ඇහිමම අතර ඇතිවන කුරුලෑ. ඇහිමම අතර ඇතිවන කුරුලෑ මගින් පෙන්නුම් කරන්නේ ඔබේ අක්මාවේ තිබෙන දුර්වලතාවයයි. මස් වැඩි ලෙස ආහාරයට ගැනීම, දුම් පානය කිරීම හෝ ඇල්කොහොල් වැඩි වශයෙන් පානය කිරීම මෙම තත්ත්වය ඇතිවීම කෙරෙහි ඍජුවම බලපානවා. මෙවන් අහිතකර හුරු පුරුදු මගින් ඔබේ අක්මාව සදාකාලිකවම රෝගී බවට පත් කරන අතර වැඩි වශයෙන් පළතුරු සහ එළවලු ආහාරයට ගැන දිනපතා ව්‍යායාම සිදු කර දිනකට අවම වශයෙන් පැය 7ක් නිින්දක් ලබා ගන්න. නල්ලේ ආශ්‍රිතව ඇතිවන කුරුලෑ. නල්ලේ ආශ්‍රිතව තිබෙන කුරුලෑ වලින් පෙන්නුම් කරන්නේ ඔබේ ආහාර ජීර්ණ පද්ධතියේ තිබෙන රෝගී තත්ත්වයන් පිළිබඳවයි. මේද අධිකව සැකසු ආහාර පරිභෝජනය කිරීම නිසා අධික ලෙස ආතතියට පත්වීම මෙන්ම ඇල්කොහොල් අධික ලෙස පානය කිරීම නිසා මෙම තත්ත්වය ඇතිවි විජලනය, ආහාර ජීර්ණ අක්‍රමවත් වීම සහ විශේෂයෙන් සංඝටකයන් ශරීරයේ තැන්පත් වීම වැනි සෞඛ්‍ය ගැටලු ඇතිවෙනවා. මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම සහ ඇල්කොහොල් පානය කිරීම අතහැර දැමීම සහ යෝග වැනි ව්‍යායාම් සිදු කරන්න ඔබට පුළුවන්. නාසය මත තිබෙන කුරුලෑ. නාසය හදවත සමග ඍජුවම සම්බන්ධ වන අතර නාසයේ කුරුලෑ ඇතිවීම මගින් අධික ලෙස ලුණු ආහාර ගැනීම පෙන්නුම් කරනවා. ඒ වගේම අදිරුදිර පීඩනය සහ හදවත සම්බන්ධ වන වෙනත් සෞඛ්‍ය ගැටලු මෙමගින් නිරූපණය වන අතර මෙම තත්ත්වය මගහරවා ගැනීමට එළවලු, පළතුරු සහ ඇට වර්ග ආහාරට ගැනීම වැඩි කර ලුණු සහ මිරිස් අධික ආහාර වලින් වැළක්වීම කළ යුතු වෙනවා. බෙල්ලාවට ඇතිවන කුරුලෑ. බොහෝ අවස්ථාවන්වල හෝමෝන අසමතුලිතතාවය නිසා බෙල්ලාවට කුරුලෑ ඇතිවෙනවා. මේ සඳහා විසඳුමක් ලෙස එළවලු සහ පළතුරු ආහාර ගැනීම සහ කැෆේන් මෙන්ම ලුණු පරිභෝජනින් වැළකී සිටීම පෙන්වා දෙන්න පුළුවන්. මීට පස්සේ ඔබේ මුහුණේ කුරුලෑවක් දුටු විට ප්‍රථමයෙන්ම කුරුලෑව සුව කිරීමට උත්සාහ නොකර කුරුලෑව මගින් කියවන සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කරන්න පුරුදු වෙන්න. එමකින් යම්කිසි රෝගී තත්ත්වයක් පෙන්නුම් කරනවා නම් ඔබට රෝගී තත්ත්වය හඳුනා ගන්න ලැබෙනා වගේම නැවත නැවත ඒ හේතුවෙන් කුරුලෑ ඇතිවෙන එකත් වළක්වා ගන්න හැකියාව ලැබෙනවා. එහෙනම් යාළුවනේ, ඔයාලා මේ ගැන හිතන්නේ මොකද්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ ෂෙයා කරන්න අමතක කරන්න එපා. දිනපතා අලුත්ම පුවත් දැන ගැනීමට පහළ බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම උඩ සීනුව එබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔයාලට දැනගන්නත් පුළුවන්.